2019 ලෝකුස්ලාන තරගාවලිය පිළිබඳ විවිධාය විවිධ තැන්වල එක එක විදිහ කතා කියනවා අපිට මේ දවස්වල ඇහෙන්න තියෙනවා. ඉතින් මේ අතරේ අපි ඔබට කියන්න යන්නේ එවැනි කතාවක්. මේක ඇත්තටම අපේ අදහසක් නෙමෙයි. ක්‍රිකට් පිළිබඳ අපිට වඩා හොඳට දන්න කෙනෙක් කියපු කතාවක් තමයි අපි මේ වීඩියෝවෙන් ඔබට කියන්න සූදානම් වෙන්නේ. අතරම ඉන්දියාවේ දක්ෂ ක්‍රීඩකයෙක් විදිහට කාලයක් ඉන්දියා කණ්ඩායම නියෝජනය කළා. පස්සේ පුහුණුකරුවෙක් විදිහට වැඩ පෙන්නපු රාහුල් ද්‍රාවිඩ් තමයි මේ විදිහට 2019 ලෝකුස්ලානේ එංගලන්තයේ පැවැත්වෙන ලෝකුස්ලාන තරගාවලිය පිළිබඳ අදහස් දක්වලා තියෙන්නේ. අතරම ද්‍රාවිඩ් කියනවා මේ තරගාවලිය බොහෝ විට ප්‍රතිකරුවන්ගේ තරගයක් වෙන්නට තියෙන ඉඩ අවකාශ වැඩි කියලා. ද්‍රාවිඩ් එහෙම කියන්න විශේෂ හේතුවක් විදිහට සඳහන් කරන්නේ එංගලන්තයේ සියලු තනතිරි පසුගිය කාලයේ පුරා බලද්දී ප්‍රතිකරුවන්ට ඉතා හොඳ වාසි ගෙන දුන්නා වගේම තරඟවල වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න ආකාරය මේ තනතිරිවල තරඟ විශේෂයෙන් ප්‍රතිකරුවන්ට වැඩි වාසි අත් කරලා දෙයි කියන ද්‍රාවිඩ් තවත් විශේෂ කාරණයක් මතක් කරනවා. ඒ කාරණේ තමයි මේ තනතිරිවල මැද පෙළ කඩුලු ගන්න හැකියාව සහිත පන්දු යවන්න නියෝජනය කරන කණ්ඩායම තමයි අනිවාර්යෙන් මෙවර ලෝකුස්ලාන තරගාවලියේ සුවිශේෂී දක්ෂතා පෙන්වන්නේ කියලා ද්‍රාවිඩ් සඳහන් කරලා තිබුණා. ඉතින් මෙහෙම සඳහන් කරන ගමන් ද්‍රාවිඩ් මතක් කරනවා එහෙම බලද්දී ඉන්දියා කණ්ඩායම තමන් නියෝජනය කරපු ඉන්දියා කණ්ඩායම ඉතා හොඳ තත්ත්වයක ඉන්නවා කියලා තමයි ද්‍රාවිඩ් වැඩිදුරටත් සඳහන් කළා තිබුණේ. ඉතින් ඉන්දියා කණ්ඩායම හොඳ තත්ත්වයක ඉන්නවා කියන්නේ ද්‍රාවිඩ් උදාහරණ විදිහට අරගෙන තිබුණේ වර්තමාන ඉන්දියා කණ්ඩායමේ ඉන්න වේග පන්දු බලයන් විශේෂයෙන් බුම්රා, චහල්, කුල්දීප් වැනි පන්දු යවන්නන් ඔවුන් මෙවැනි වේගෙන් ලකුණු ගන්න ක්‍රීඩකයන් පාලනයකට ලක් කරමින් මැදින් කඩුලු ගන්න හොඳ හැකියාවක් සහිත පන්දු යවන්න නිසා ඒ වගේම ලෝකයේ ඉන්න එවැනි පන්දු යවන්නන් අතරේ ඉන්දියා කණ්ඩායම නියෝජනය කරන මේ පන්දු යවන්නන් ඉදිරියෙන් ඉන්න නිසා මෙවර ඉන්දියා කණ්ඩායමට ලොකු අවස්ථාවක් මැදින් කඩුලු අරගෙන තමගේ කණ්ඩායම ස්ථාවරව ජයග්‍රහණයට මෙහෙවන්න හැකියාව තියෙනවා කියලා ද්‍රාවිඩ් වැඩිදුරටත් සඳහන් කළා. එවගේ මේ තරගාවලියට යන කණ්ඩායම් දිහා බලද්දී විශේෂයෙන් අවසන් අවුරුද්දකේ ඉන්දියා කණ්ඩායමේ තරගවලට සහභාගීත්වය සහින් පෙන්නපු දක්ෂතා දිහා බලද්දී ඉන්දියා කණ්ඩායම ඉතා හොඳ ස්ථාවරයක් අවසන් වසර දෙක තුළ රඳවා ගන්නත් හැකියාව ලැබුණා කියලා සඳහන් කරන ද්‍රාවිඩ් මෙවර ඉන්දියා කණ්ඩායම ලෝකුස්ලාන තරගාවලියට යන්නේ ශ්‍රේණිගත කිරීමවල ඉදිරියෙන් ඉන්න කණ්ඩායමක් විදියට. ඒ නිසා ඉතා හොඳ මානසිකත්වයකින් ඉන්දියා කණ්ඩායමේ තරගාවලියට මුහුණ දෙනවා වගේම ජයග්‍රහණය කරා යන්න පුළුවන් කියන බලාපොරොත්තුවත් ඉන්දියා කණ්ඩායම සමගින් තියාගන්න පුළුවන් කියන කාරණයක් රාහුල් ද්‍රාවිඩ් වැඩිදුරටත් සඳහන් කරනවා. ඒ වගේම රාහුල් ද්‍රාවිඩ් තවදුරටත් සඳහන් කරනවා මේ තරගාවලිය පුරා ප්‍රතිකරුවන් දෙවන්ත කාර්යභාරයක් කරත් විශේෂයෙන් පන්දු යවන්නන්ගේ හැකියාව මත මේ තරඟවල කණ්ඩායම් මොන වගේ තරඟවලට මුහුණ දෙනවද කියන කාරණේ පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කරන්න වෙනවා කියලා. ඒ වගේම ද්‍රාවිඩ් සඳහන් කරනවා මෙවර ලෝකුස්ලානේට ඉදිරිපත් වෙන කිසිම කණ්ඩායමක ප්‍රතිකරුවන් පිළිබඳ අවතක්ෂේරු කරන්න බෑ. හැම කණ්ඩායමකම ප්‍රබල ප්‍රතිකරුවන් ඉන්නවා. නමුත් තරඟයේ ජයග්‍රහණය තීරණය වෙන්න නම් අනිවාර්යෙන් ඒ කණ්ඩායමවල පන්දු යවන්නන් මොන වගේ දායකත්වයක්ද තම කණ්ඩායමට ලබා දෙන්නේ කියන කාරණයක් එක්ක තමයි මෙවර ජයග්‍රහී කණ්ඩායම කවුද කියලා හොයාගන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා ද්‍රාවිඩ් තවදුරටත් සඳහන් කළා තියෙනවා. ඉතින් මෙහෙම අදහස් දක්වන ද්‍රාවිඩ් කියන්නේ කවුරු හරි මගෙන් ඇහුවොත් මෙවර ලෝකුස්ලාන තරගාවලියේදී මොකද වෙන්නේ කියලා ඇත්තටම මට කියන්න තියෙන්නේ මේක ප්‍රතිකරුවන්ගේ තරගාවලියක්. ඒ කොහොම වුණත් පන්දු යවන්නන් මැදින් කඩුල් ලබා ගැනීමට ලබා දෙන දායකත්වයක් එක්ක පන්දු යවන්නන් ප්‍රතිවාදීන් පාලනය කරගන්න ලබා දෙන දායකත්වයක් එක්ක මේ තරගාවලියේ ජයග්‍රහණය කවුද ලබන්නේ කියන කාරණේ පිළිබඳ තීරණයකට එන්න පුළුවන්කම තියෙන්නේ කියලා. එහෙම කියන රාහුල් ද්‍රාවිඩ් විශේෂයෙන් ඉන්දියා කණ්ඩායම දෙස හැරමින් ඉන්දියා කණ්ඩායමේ ජයග්‍රහණයට මෙවර විරාට් කෝලිගේ ප්‍රතිකරණ රටාව තීරණාත්මක සාධකයක් වේ කියලා අනිවාර්යෙන් සඳහන් කළා තිබුණා. අතරම බොහෝ දෙනා මේ කාලේ කතා කරනවා 2014 අවුරුද්දේ විරාට් කෝලි එංගලන්තයේදී අසාර්ථක වෙච්ච එක ගැන. කොහොම වුණත් එහිදී රාහුල් ද්‍රාවිඩ් කියන්නේ විරාට් කෝලි එංගලන්තයේ 2014 අසාර්ථක වුණාට ඊට පස්සේ ඉතා හොඳින් එංගලන්තයේදී තමන්ගේ ප්‍රතිකරණ රටාව ඔහු දියත් කරන්න ඔහුට හැකියාව ලැබුණා. ඒ වගේම ඕස්ට්‍රේලියාවට ගිය මුල් අවස්ථාවේදී විරාට් කෝලි අසාර්ථක වුණාත් පසුව ඔහු ඕස්ට්‍රේලියාවේ සාර්ථක ප්‍රතිකරුවෙක් වුණා. ඉතින් මේකත් එක්ක ඉතා හොඳ තත්ත්වයක් විරාට් කෝලි අත්පත් කරගෙන තියෙනවා කියලා කියන රාහුල් ද්‍රාවිඩ් විශේෂයෙන් මතක් කරනවා මෙවර ලෝක කුසලාන තරගාවලියේදී විරාට් කෝලි පිළිබඳ විශේෂ අවධානයක් වගේම විශේෂ බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න පුළුවන් ඉන්දියා කණ්ඩායම දෙසින් බලන කල්හි කියලා රාහුල් ද්‍රාවිඩ් වැඩිදුරටත් සඳහන් කළා තිබුණා. ඉතින් 2019 එංගලන්තයේ පැවැත්වෙන ලෝකුස්ලාන ක්‍රිකට් තරගය පිළිබඳ රාහුල් ද්‍රාවිඩ්ගේ අදහස තමයි එලෙසින් ඉදිරිපත් වෙන්නේ. ඉතින් රාහුල් ද්‍රාවිඩ්ගේ මේ අදහස පිළිබඳ ඔබටත් අදහසක් ඇති. ඒ අදහසත් අපේ මේ වීඩියෝට පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ක්‍රිකට් පිටියේ මෙවැනි දේ බලන්න, මෙවැනි දේ විඳින්න ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදී ඔයාට සුබ දවසක්.